Mangada atosema katakaran yanne Puyogita Komisabe Sabhapatiwa ivat karanna Parliamentuwa yojanawak idiripat karala thiyenawa. Etuwa ivat karanna pradhana heethuwa tamai ou sama vitama usaha keruwe paribhogikayanta sadharanayak ishta karana. Ou ivat karanna Parliamentuwa idiripat karala thiyena yojanave ou visin karana lada waradi hatiyata handunwanne paribhogikaya wenuwen පාරිභෝගික අයිතිය ආරක්ෂා කරන්න කරපු වැඩ. වෙන කිසිම දෙයක් නෙමෙයි. පංචා දූෂණ මොනවත් නැහැ. ඒ වගේම ඔහුද සෞඛ්‍ය තත්ත්වයෙන් ඉන්නවා. ඔහු විදුලි බල මණ්ඩලයට විරුද්ධව අධිකරණයට ගියා කියලා චෝදනාවක් තියෙනවා. ඔහු අධිකරණයට ගියේ විදුලි බල මණ්ඩලය මේ රටේ සාමාන්‍ය ජනතාව ගසා කන එක නවත්තන්න. දැන් උපයෝගිතා පරිදේ 14 වෙනි වගන්තිය 90 ඕගේ මූලික වගකීම වන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න. ඕ සෑම විටම උත්සාහ කෙරුවේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට විදුලි ඒකක ලබා දෙන්න. දැන් ඔහු ඊයේ කිව්වා 60%ක් වැඩි කෙරුවා කියලා පාරිභෝගික අධිකාරිය අවතරේ නැතුව. දැන් 100%ක සහනයක් දෙන්නම් කියලා රජයෙන් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් ඔහු කියන්නේ විදුලි බිල 127%කින් අඩු කරන්න පුළුවන් කියලා. එතකොට මේ සභාපතිවරය ඉවත් කරනවා කියන්නේ ස්වාධීන කොමිෂන් සභා වලට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ගයක්. මොකද 2019 ස්වාධීන කොමිෂන් සභා පනත යහපාල ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ගෙනාව. පස්සේ 2020 විසියනි සංශෝධනය යටතේ මේ ස්වාධීන කමිෂන් සභාවට ස්වාධීනත්වයෙන් නැති කෙරුවා. නමුත් දේශීය සහ ජාත්‍යන්තර බලපෑම නිසා 21 ව්‍යවස්ථා සංශෝධනය යටතේ නැවතරක් ස්වාධීන කමිෂන් සභාවට ඒ නිදහස ලැබුණා. ව්‍යවස්ථාව 90 ලැබුණා. පොතේ හැටියට ලැබුණා. කොටිම කියනවා. නමුත් අපිට දැන් පේනවා තීරයේ පිටිපස මේ ස්වාධීන කමිෂන් සභාවට විශාල බලපෑම් කරනවා. දැන් පාරිභෝගික අධිකාරිය එක උදාහරණයක්. පාරිභෝගිකයා පිටුනේ සටන් කරපු සභාපතිවරයෙක් ඉවත් කරන්න රජයේ කටයුතු කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ පොහොට්ටු ආණ්ඩුවල ඒ වගේම පොදු ජන එක්සත් පෙරමුණ ආණ්ඩුවල ඉතිහාසය දිහා බැලුවාම එදා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කරන්නත් මේ වගේ යෝජනාවක් ගෙනාවා. අග්‍රවේශකාර තුල්‍ය මොකද දිවි නැගපු පඩතේ යම් වගන්ති ව්‍යවස්ථා විරෝධී කියලා දුර තීන්දුව නිසා එතුමේ දා පාර්ලිමේන්තුවට ගෙනල්ලා දෝෂාභියෝගයක් හරහා ඉවත් කෙරුවා. මේ ඊළඟ පියවර දැන් මං කලින් කිව්වනේ ස්වාධීන කමිෂන් කියලා පොතේ හැටියට විවත්තා හැටියට සඳහන් වුණාට තීරයේ පිටිපස බලපෑම් කරනවා. ඉතින් ස්වාධීන කොමිෂන්වල පත් වෙලා වැඩක් නැහැ. ඉන්න ඇයට කොන්දක් නැත්තා. කොන්දක් තියෙන්න ඕන. අපිට කොන්දක් දෙන්න බෑනේ. දැන් බලන්න මැතිවරණ කොමිෂමේ හිටපු අර චාල්ස් කියන මහත්මිය. මැතිවරණ කොමිෂමේ ඉන්නකම් මැතිවරණ කල් දාන්න වක්‍රාකාරව සහයෝගය දුන්නා. කාලයක් හැංගිලා හිටියා මතකනේ. රැස්වීම වලට ආවෙද? එතකොට කොමිසමේ අනිත්‍යය කිව්වා සම්පූර්ණ ගණපූරේ නැතුව තීන ගන්න බෑ කියලා. කාලයක් හැංගිලා හිටියා. නැන් ඒ හැංගිලා හිටිය එකට තමයි ඔය තෑග්ගක් දීලා තියෙන්නේ උතුරේ ආණ්ඩුකාරයෙක් කියලා. හරි. ඉතින් ඊටමත් පැහැදිලි. එතකොට අධිකරණය ගත්තත් අද අධිකරණ හැලුවන විදියට රජය ක්‍රියා කරනවා.
අධිකරණ තීන්දුවක් දුන්නා ඡන්දේ තියන්න කියලා. නමුත් ආණ්ඩුව අවශ්‍ය මුදල් ලබා දුන්නේ නැහැ. මොකද ඡන්දයක් තිබ්බොත් රජය දන්නවා ඉරණ මොකද කියලා. ඉතින් මේ පොතේ හැටියට විවත්තාවේ හැටියට බලයක් දුන්නට තීරයේ පිටිපස විශාල බලපෑම දෙල්ල වෙනවා. ඒක තමයි වෙන්නේ. මෙන්න කිසිම දෙයක් නෙවෙයි. ඉතින් මේ උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීම ගැන සමගි ජන බලවේගය අපි විරුද්ධව ඡන්දයක් එදාට පාවිච්චි කරනවා. පැහැදිලිව. මොකද ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙක් ප්‍රසිද්ධියේ මෙච්චර වැඩ කරපු කෙනෙක් ඇත්ත වශයෙන්ම මෑත ඉතිහාසයේ රාජ්‍ය පාලනය සඳහා සම්බන්ධ වෙලා නැහැ. අනිත් එක මේ විදුලි බිල අසීමිත ලෙස වැඩි කිරීමේ රහස තමයි දැන් පසුගිය කාලේ මේ විදුලි බල බණ්ඩලයේ වෙච්ච සියලු දූෂණ අක්‍රමිකතා වෙනුවෙන් වැය කරපු මුදල කිටි කාලය තුළ ලබා ගන්න තමයි මේ වගේ අසීමිත ලෙස වැඩි කරලා තියෙන්නේ. විදුලි බල බණ්ඩලයේ දූෂණ ගැන අවුරුදු ගණනක් පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා. කෝටි ගණන් පාඩු. ඉතිගේ පාඩුව ලබා ගන්න තමයි හදන්නේ මේ විදුලි බිල වැඩි කිරීම හරහා. ඉතින් අපි මං හිතන්නේ ආණ්ඩුව තුලත් යම් යම් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා ආරච්චි අපි දන්නේ නැහැ. නමුත් ඒ වගේ කටකතා යනවා. මොකද ජනතාව වෙනුවෙන් මෙච්චර වැඩ කරපු කෙනෙකුට අත උස්සලා කියන්නේ විශාල පාප කර්මයක්. ඉතින් ඒ වගේම මං කලින් කිව්වනේ මේ මැතිවරණය ගැන, පළාත් පාලන මැතිවරණය ගැන. තමුන්නාන්සල දැක්කද මේ අලුත් ගැසට් එක? දැක්කද? ආණ්ඩුව ඡන්ද තියන්නේ නැහැ. හරි. ප්‍රාදේශීය සභාව දැන් අහෝසි, නගර සභාව අහෝසි. දැන් මේගොල්ලෝ කරන්න යනවා මේ අලුත් ගැසට් එක අරහා. හරි. මේකයි ගැසට් එක. මේ අලුත් ගැසට් එක හරහා මම පිටපතක් දෙන්නවා ඔයගොල්ලන්ට. මේ ගැසට් එක හරහා අර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හිටියන්නේ, පළාත් පාලන මන්ත්‍රීවරු හිටියන්නේ මේ සභාවල හිටපු අය හැම ප්‍රාදේශීය සභාවත් තුළ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කොමිටි තියෙනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කොමිටි. ඒ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කොමිටියට අර පැරදිච්ච පොහොට්ටුවේ මන්ත්‍රීවරු පත් කරන්න යනවා. මේක මේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු ගැසට් එකක්. පැරදිච්ච ආණ්ඩුවේ පරිදිත නෙමෙයි ඒක වචන මේ දැන් අහෝසිනේ ප්‍රාදේශ සභාව අහෝසි. එතකොට ඒ ආණ්ඩුවේ අය ඒ ප්‍රාදේශ සභාවල ඉතුරු ආණ්ඩුවේ අය ඉන්නවනේ. ඒ අය මේ ප්‍රාදේශීය සම්බන්ධ කමිටියට පත් කළා. ඒ අයට දීමනා දීලා වර ප්‍රසාද දෙන්න යනවා. ඉතින් ඊටමත් පැහැදිලි ආණ්ඩුව දීර්ඝකාලීන සැලැස්මකට තමයි කටයුතු කරන්නේ. අන්තික මැතිවරණ කල් දාලා ජනමතේ විමසන් නැතුව ප්‍රජාතන්ත්‍රවාදී විරෝධීව මේ කටයුතු රජය කරගෙන යන්නේ. ඉතින් අධිකරණයෙන් තීන්දුවක් දීලා තියෙනවා ඡන්දෙ තියන්න කියලා. ආදායම් බදු පසුගිය අවුරුද්දේ ඉඳලා මේ අවුරුද්ද දිහා බලනකොට ආදායම් බදු ප්‍රමාණය 100%කින් වැඩි වෙලා තියෙනවා. 100%. ඉතින් රජයට අවශ්‍ය මුදල් ඕන තරම් තියෙනවා. නමුත් රජය මැතිවරණ පවත්වන්නේ නැතුව මැතිවරණ කල් දාලා ඒ වගේම ප්‍රාදේශ සභාවල හිටපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටියට පත් කළා. ඒ ප්‍රාදේශ සභාව තුල වැඩ කිරීමේ අවකාශය ලබා දීලා ඔවුන්ට දීමනා වර ප්‍රසාද දෙන්න මේ චක්‍ර ලේඛනයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කළා තියෙනවා. දැන් පකිස්තානයේ මොකද්ද උනේ? පකිස්තානයේ ඡන්දකල් දැම්මහම මේ ලංකාවේ උත්තරේම දුන්නා. ලංකාවේ උත්තරේම දුන්නා. සල්ලි නෑ කියලා. පකිස්තානයේ ශ්‍රේෂ්ඨ අධිකරණය මොකද්ද කිව්වේ?
ඊළඟ දවසේ අධිකරණයට එන්න එපා කිව්වා සල්ලි හොයාගන්න නැතුව. සල්ලි හොයාගෙන ආවෙ නැත්තම් ඕ ගට්ටියට හිර යන්න වෙයි කියලා පකිස්තානයේ ශ්‍රේෂ්ඨ අධිකරණය කිව්වා. ඉතින් මට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ මේ කාරණා දෙක ගැන. උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීම ගැන අපි විරුද්ධයි. ඒ වගේම ප්‍රාදේශීය සභා මැතිවරණ තියන්නේ නැතුව ආණ්ඩුවේ ප්‍රාදේශීය සභා නියෝජිතයන් ප්‍රාදේශීය සම්බන්ධක කරන කමිටියට පත් කළා. ඔවුන්ට වරප්‍රසාද ලබා දීලා මේ සභා නීති විරෝධී ආකාරයට පස්ස දොරෙන් ඒ ප්‍රාදේශීය සභා වලට ඇතුල් වෙලා ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටියට ඇතුල් වෙලා ඔවුන්ට නැති වෙච්ච ඒ බලය ප්‍රාදේශීය සම්බන්ධකරණ කමිටුව හරහා ඒ බලය ලබා ගන්න ඔවුන් උත්සාහ කරනවා. ඔබතුමා විශ්වාස කරන විදිහට දැන් මේ සභාපතිතුමා ඉවත් කරලා කාවපත් කරගන්නද හදන්නේ? ඉතින් ඒක ආණ්ඩුවේ තීරණයක් නේ. අපි සම්බන්ධ නැහැ නේ ඒ තීරණ වලට. එතකොට එහෙම කෙනෙක් පත් කරගන්න උත්සාහ කරනවා නම් ඒගොල්ලන්ගේ මතු ප්‍රයෝජන සඳහා කවුරු හරි පත් කරගනී කියලා පැහැදිලිව ඉතින් පාරිභෝගිකයා ආරක්ෂා කරන කෙනෙක් ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ නේ. දැන් මං කලින් කිව්වනේ මේ ලයිට් බිල වැඩි කරන්නේ මේ විදිහට 164 කින් වැඩි කෙරුවේ විදුලි බල මණ්ඩලයේ පැරණි දූෂණ සහ අක්‍රමිකතා බලට නැති වෙච්ච මුදල ලබා ගන්න. ඒකේ මේ 164 කින් වැඩි කෙරුවේ කොයි රටේද කොයි ලෝකේද මෙච්චර වැඩි කරන්නේ? දැන් ඕක ඉතින් 128 කින් අඩු කරන්න පුළුවන් කියලා. දැන් අපි දැක්කා ගෞගේ දවස්වල ආණ්ඩුකාරවරු 3 දෙනෙක් අලුතෙන් පත් කරගන්නවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමන්ලා අදහසක් දක්වනවද? මට කඩගාට එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුකාරකම් බලාපොරොත්තු වෙන සිටිය ඇයට ඒ ඇයට උලක් මට කඩගාට ඒ අය ගැට බන්ධන කීප දෙනෙක් බලාපොරොත්තු වෙන හිටියා. ඒ ඇයට උලක් දැන් ඔබතුමන්ලා කියන්නේ දැන් පී හැරිසන් මහත්තයා හැම ගියේ ආණ්ඩුකාරකමක් බලාපොරොත්තු වෙනද? නෑ බටේක කියන්න බෑනේ. මට කියන්න බෑ. ඔබතුමා හැම ආණ්ඩුකාරවරු කියන්නේ ඔය දැන් ඒ ඔබතුමා කියනවනේ දැන් කවුරු හරි බලාගෙන හිටියයි කියලා. තව ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය පත්තල දැක්කනේ මං කිව්වේ එක්සත් ජාතික පක්ෂය බලාගෙන හිටියා. එතකොට ජනාධිපතිතුමා ඇයි මේ වගේ තීරණයක් ගත්තේ? අර හොඳට වැඩ කරපු කට්ටිය හිටියයි කියුවා නැගෙන හිරෙම ඇයි මෙහෙම තීරණයක් ගත්තේ? මොකක් හරි ප්‍රයෝජනයක් තියනවාද ඉස්සරහට එහෙම ඔබතුමාලා විශ්වාස කරනවා? එතුමාට බලයක් තියෙනවා. ඊවස්ථා තියෙන්නේ ආණ්ඩුකාරවරු ඉන්නේ ජනාධිපතිතුමාගේ අභිමතය පරිදි. දැන් එකම අපි දකිනවා මේ දවස්වල දැන් රණවීරු සැමරුම් තියෙනවා, යුද ජයග්‍රහණේ විරුවෝ සිහිකිරීම් තියෙනවා. ඒකම දැන් ඊයේත් අපි දැක්කා මේ උතුරු නැගෙනහිර ජනතාව සිහිපත් කරලා යම් කිසි දෙයක් වුණා. දැන් අද සමහරක් අය CID එකට පැමිණිලි කරන්න යනවා දැන් මේ උත්සව පවත්වන්න එපා කියලා. මේ රණවීරු සැමරුම සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? නැති ඇත්ත වශයෙන්ම යුද ජයග්‍රහණේ නිසා තමයි බොරු රටම ඇත්ත වශයෙන්ම නිදහස් වෙන්නේ. අපි ඒක අවංකව පිළිගන්න ඕන. ඒ යුද ජයග්‍රහණ ඇත්ත වශයෙන්ම මේ තීනාත්මක වුණ රටේ අනාගතය. නැවතත් රටේ එක්සත්කම ඒකීභාවය ආරක්ෂා වුණා. ඒක අපි අවිවාදයෙන් පිළිගන්න ඕන. ලක් තිරණ පුවතකට එහා ගිය රට ගැන කුමක්